එළඹෙන ඔක්තෝබර් 28 වෙනිදා චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා. මේ මාසයේ සිදුණු සූර්යග්‍රහණය වගේ නෙවෙයි, මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට පියවැසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇත්තෙන්ම මේක අර්ධ චන්ද්‍රග්‍රහණයක්. ඒ කියන්නේ ග්‍රහණයේ අවස්ථාවේදී අපිට චන්ද්‍රයාගේ කොටසක් පමණක් අඳුර වෙලා පෙනීම සිදු වෙනවා. මේ ග්‍රහණය ආරම්භ වීම සිදුවන්නේ ඔක්තෝබර් 28 වෙනිදා රාත්‍රී 11:31ට. නමුත් ඒ වේලාවන විට ආරම්භ වෙන්නේ ග්‍රහණයේ පෙනුම්බ්‍රා හෙවත් උපචායා අවස්ථාව. මොකද්ද මේ උපචායා අවස්ථාව කියන්නේ? ඔබ දන්නවා චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ සූර්යා සහ සඳ අතරට පෘථුවිය පැමිණි විට සූර්යා නිසා ඇතිවන පෘථුවියේ සෙවණැල්ල සඳ මත වැටීම නිසා කියලා. මෙවැනි අවස්ථාවක සඳ මත වැටෙන පෘථුවියේ සෙවණැල්ල වර්ග දෙකක් තිබෙනවා. ඒවා තමයි මේ උම්බ්‍රා සහ පෙනුම්බ්‍රා කියලා නම් කරලා තියෙන්නේ. උම්බ්‍රා අපි සිංහල භාෂාවේදී හඳුන්වන්නේ පෘථුවි පූර්ණ ඡායාව කියලා. ඒ වගේම පෙනුම්බ්‍රා පෘථුවි උපඡායාව කියලා හඳුන්වනවා. මේ පූර්ණ ඡායාව චන්ද්‍රයා මත සම්පූර්ණයෙන්ම වැටුනොත් සිදුවන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. ඒ වගේම කොටසක් වැටුනොත් අර්ධ ග්‍රහණයකුත් උපඡායාව පමණක් වැටුනොත් උපඡායා ග්‍රහණයකුත් ඇතිවීම සිදු වෙනවා. ඉතින් රාත්‍රී 11:31ට ආරම්භ වෙන්නේ මේ පෘථුවි උපඡායාව චන්ද්‍රයා මත වැටීම. එය පසුදා ආලියම 1:05 වන විට සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා මත වැටීම සිදු වෙනවා. නමුත් ඔබට මේ කාලය තුල චන්ද්‍රයාගේ සැලකිය යුතු වෙනසක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද උපඡායා ග්‍රහණයකදී වෙන්නේ චන්ද්‍රයාගේ දීප්තිය සුළු වශයෙන් අඩුවීම පමණයි. එය පියවැසට හඳුනා ගැනීමට බැරි තරම් වූ දීප්ති වෙනසක්. 29 වෙනිදා ආලියම 1:05න් පසුව තමයි පෘථිවි පූර්ණ ඡායාව සඳ මත වැටීම ආරම්භ වෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවෙන් පසුවයි ඔබට චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කරන්න පුළුවන්. එම වෙලාවෙන් පසුව ඔබට දැක ගන්න ලැබෙයි චන්ද්‍රයාගේ මුහුණතේ පහළ වම් ප්‍රදේශය ක්‍රමයෙන් අඳුරු වී යන ආකාරය. මෙහි උපරිම අවස්ථාව එළඹෙන්නේ අලුයම 1:44ට. එම අවස්ථාවේදී චන්ද්‍රයාගෙන් මේ වගේ ප්‍රමාණයක් අඳුරු වී ඇති ආකාරය ඔබට දැක ගන්න පුළුවන් වෙයි. ඉන් පසුව අලුයම 2:22ට පෘථුවි පූර්ණ ඡායාව චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යනවා. පසුව නැවතත් චන්ද්‍රයා මත වැටී තිබෙන්නේ උපඡායාව පමණයි. එයත් අලුයම 3:56 වන විට චන්ද්‍රයාගෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ග්‍රහණය අවසන් වීම සිදු වෙනවා. මේක සිදුවන වෙලාව ඔබට තරමක් අපහසු වෙලාවක් වෙන්න පුළුවන්. මොකද ඒ වෙනුවෙන් ඔබේ නිින්ද කැප කරන්න සිද්ධ වෙනවා. ඒ වුණත් මේ වෙලාව වන විට චන්ද්‍රයා පවතින්නේ බටහිර හස නිරීක්ෂණය කරන්න ඉතාමත් පහසු උන්නතාංශයක. මේ නිසා ඔබට මේ නිරීක්ෂණය කිරීමට බටහිර සිතිජය ආසන්නව හොඳින් පෙනෙන ප්‍රදේශයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දුරට ඔබේ නිවසේ සිටම පහසුවෙන් දැක බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අමතක කරන්න එපා මේ වගේ අවස්ථාවක් ඔබට ආයේ ලැබෙන්නේ 2025 සැප්තැම්බර් 7 වෙනිදා කියලා. ඉතින් ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා.